ගෞරවනීය වන්දනීය පූජනීය නායක ස්වාමීන් වහන්සේ වහන්සේ ප්‍රදාන වැඩමවා වදාළ අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. මේ අවස්ථාවට සහභාගී වී සිටින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළවුරුමේ පක්ෂයේ නායක උදය ගම්මන්පිට මැතිතුමනි, ඒ වගේම සාහිත්‍ය සූරී ආචාර්ය බුදා සාමරසේකර මැතිතුමනි, මෙම රැස්වීම සංවිධානය කරන්න මූලිකත්වයේ ගත්තු හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ අපේ හේරත් මැතිතුමනි, ඒ වගේම සෙසු සියලුම සම්භාවනීය අමුතනි, පැමිණ සිටින ආදරණීය බහුමි පියමුරු සහෝදර සහෝදරියනි, දූ දරුවනි, ඔබ සියලු දෙනාගේ නමස්කාරය. පසුගිය අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ මුළු මහත් ජාතිය සලිත කරපු දවස බවට ඉතිහාසයට එකතු වුණා. කිතුරුවාගේ දේවස්ථානයේ ඇතුලේ ඒ පිහිසුණු වරාගෙන මැරෙන බෝම්බ කාර්යාලයේ ප්‍රහාරය ඉල්ලවෙනවා දකිනකොට අපි ජාතියක් හැටියට තුෂ්ණිම් බුදුනා. අපේක්ෂා කර නොකළ ආකාරයේ ප්‍රහාරයකින් මුළු මහත් ජනහදමත් සලිත වෙන්න පටන් ගත්තා. කුරා භූමියකටවත් වරදක් නොකරපු මිනිස්සු මරාගෙන මැරෙන බෝම්බකාරයෝ 3-4 දෙනෙක් විසින් මරා දැමීමට හේතුව හෝ නොදැන මරණයට පුදුන්නා. මේ ප්‍රහාරය වෙනකොට රටේ ජනාධිපති ඉන්නේ රට ඇතුලේ නෙවෙයි වෙන රටක. අගමැතිවරයා ඉන්නවා බලපිටිය පැත්තේ නිවාඩු නිකේතනයේ. හැමතැනම වාර්තා වෙනවා රාජ්‍ය මුද්‍යාංශ මේ ප්‍රහාර පිළිබඳව අනතුරු අඟවීම කරයි කියලා. අන්තිමට මාස තුනකට වඩා කාලයක් ගිහිල්ලා අදත් ඒ මිනිමම ප්‍රස්ත ප්‍රහාරයට කොඳුර වෙච්ච මිනිස්සු වෙනුවෙන්, ඒ අයගේ දරුවෝ වෙනුවෙන්, මේ සැබෑ පීඩිතයන් වෙනුවෙන් අවම සාධාරණේ ඉටු කරන්න මේ පරගති පාලනයට බැරි වෙලා තියෙනවා. සාධාරණේ ඉටු කරන්නේ ප්‍රහාරකයක්. සාධාරණේ ඉටු වෙන්නේ විද්‍යුතයන් නෙවෙයි. අපේ හම්බුරුවනේ 2019 හත්වෙනි මාසේ 24 වෙනිදා උදේ 9:30ට පසුගිය ඔය 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ විශේෂ ගැසට් නිවේදනයකින් ඒ අන්තවාදයට සම්බන්ධ මුස්ලිම් පුද්ගලයන් අත්අඩංගුවට ගත්තම රඳවා තබා ගැනීමේ ස්ථානයක් බවට වැලිසර නාවුක හමුදා කඳවුර පත් වුණා. මේ වැලිසර නාවුක හමුදා කඳවුර ඇතුලේ මේ වහබ්වාදයට මුස්ලිම් අන්තවාදයට අදාළ ක්‍රියාකාරී වැඩ කරපු අය රසක් තියාගෙන ප්‍රශ්න විමර්ශන කොට්ටාසයේ පොලිසියේ ප්‍රශ්න කිරීම කරනවා. පහුගිය 24 වෙනිදා උදේ 9:30ට මේ ප්‍රශ්න සැකකරුවන්ව හම්බ වෙන්නේ කවුද? FBI, ඇමරිකානු FBI ආයතනයේ පුද්ගලයෝ දෙන්නේ. එක්කෙනෙක්ගේ නම ට්‍රිෂියා වයිට් හිල්, එයා කාන්තාවක්. අනිත් එක්කෙනාගේ නම මැතිව් ආර් වයිට්. මේ පුද්ගලයා දෙන්නේ නෝ FBI එකේ කියමින් තමන්ව හඳුනගන්නේ. නාවක හමුදාව සූදානම් වෙන්නේ නැහැ ඇතුළට ගන්න. ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ ප්‍රධානියෙක් ඉන්නවා වැලිකඩ වැලිසර හමුදා කඳවුර ඇතුලේ. එයාට ඕඩර කියනවා අරගුල්ලුම එන්න දෙන්න කියලා. ඒ අනුව මේ ඇමරිකානු FBI ආයතනයේ පුද්ගලයෝ දෙන්න පහුගිය 24 වෙනිදා උදේ 9:30ට වැලිසර නාවුක හමුදා කඳවුර ඇතුළට ගිහිල්ලා ඒ මුස්ලිම් මතවාදයට සම්බන්ධ තරුණයෝ පුද්ගලයන් එක්ක පැය දෙකකට වඩා වැඩි කාලයක් කතා බහ කරනවා. මේකට ඇමරිකානු කොළඹ තානාපති කාර්යාලයෙන් ගියා අරුණ ප්‍රේමසිරි වගේ නමක් තියෙන පුද්ගලයෙක්. ඊළඟට ගියා සංජය මයිල්වානම්
එයා තමයි භාෂා පරිවර්තනය කරේ. වෙන කාටවත් ඉන්න දුන්නේ නැහැ. FBI ආයතනයේ දෙන්නයි, ඇමරිකානු තානාපති කාර්යාලයේ දෙන්නයි, අර අත්අඩංගුවේ ඉන්න මුස්ලිම් කට්ටියයි විතරයි වෙන කාටවත් මේ කතා බහ උකන් දෙන්න දුන්නේ නැහැ. අද මේක ඇමරිකානු ඇමරිකන් කාර්යාලයට ඕන ජෝගියක් නටා ගන්න පුළුවන් රාජ්‍යයක් බවට පත් වෙලා ඉවරයි. ඊයේ පෙරේද කටුනායක ගුවන්තොටුපළට එනවා නමක් නැති ගුවන් යානයක්. ඇවිල්ලා පය ගානක් පවතිනවා. ඒක ආපහු එළියට එනවා. මේ කිසිවක් අද නිරීක්ෂණය වෙන්නේ නැහැ. මේ මුස්ලිම් සමාජය වෙලාගෙන පැතිරෙන ඒ වහක්වාදී අන්තවාදය මේක නිර්මාණය කළේ මහා බ්‍රිතාන්‍ය මුස්ලිම් සමාජය බේද බිඳ කරන්නේ. මුස්ලිම් සමාජයම මරාගන්න තත්ත්වයකට පත් කරන්නේ. බල සම්පන්න උත්තර සමහර මුස්ලිම් රාජ්‍යයන් බෙදහිඳ කරන්නේ. ලංකාවේ ඉන්න සූපි මුස්ලිම්ලු ඒගොල්ලෝගේ නෝනලා මේ ඇහැ විතරක් පේන ඇඳුම් ගලන් යන්නේ. හැබැයි රිසාන් බදුදීගේ නෝන යනවා ඇහැ විතරක් පේන ඇඳුම් ඇඳගෙන. මම දැක්ක ඡායාරූපයක් පහුගිය කාලේ චන්දපොළට යනවා රිසාන් නෝනයි. නෝන ඇස් දෙක විතරක් පේනවා. මම දැන් නෝනම දිහිතිය කියලා ඇත්තේ ඇස් දෙක විතරක් පේන හින්දා වෙන නෝන කෙනෙක් වුණත් අරගෙන යනවා. කවුද දන්නේ කොයි නෝනද කියලා. ඒ වහපාදීන් තමයි කියන්නේ මේ ඇඳුම හඳපන්න. චිත්‍රාදීන් නැහැ. සින්දු අහන්න බෑ. සින්දු කියන්න බෑ. පිළිම වන්දනා බෑ. ගල් ගුහා වන්දනා බෑ. සුසාන හදන්න බෑ. සොහොල්කොත් වන්දනා බෑ. මම නෙවෙයි කියන්නේ ඔය වහල් පන්තවාදයේ තියෙන මූල ධර්ම. මේ මූල ධර්ම මේ ළඟදි දවසක අතවුල්ලා හිටපු අමාත්‍යතුමා අපිත් එක්ක සාකච්ඡාවක් ඉන්නකොට එතුමාට ඉමිට සින්දුව මූණන ගත්තා. මම ඒකවල කිව්වා ඌ මරුන් කන්නේ වැඩක් ඔය කියලා. එතකොට තුමා කියන ලැජ්ජයිනේ. ඇත්ත කතාව මුලේ කනදක් හරි තියෙනවා නම් තියෙන හැම මුස්ලිම්වරයෙකුටම මේ මතවාදය ලැජ්ජාවක්. අවමානයක්. මේ මතවාදය තිබ්බනම් මොහොදින් බැක්ව මරලා දානවා. මොහොදින් බැක්ව සිඳු කියන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කාලේ මේ මතවාදය පළවෙනි තිබ්බනම්. මේ මතවාදය මේ රටට ආනයනය කළේ ඒ වහක්වාදී පල්ලි හදන්න ප්‍රබන්ධනය කළේ සෞදි අරාබියෙන් සල්ලි තොගපිටින් එව්වේ. දැයිය පෙරද පාර්ලිමේන්තු කෝලංකාරක සභාව රැස්වුණා. කෝලංකාරක සභාව රැස්සලා ඒකේ අහනවා මහලැබු අධිපතිගෙන් ඇයි මඩකලපේ ශරියා විශ්වවිද්‍යාලයට ආපු සල්ලි ගැන ඔයගොල්ලෝ මොනිට කරේ නැද්ද? මහලැබු අධිපතිතුමා එතුමාගේ නිලධාරීන් කියනවා 2017 ගෙනාපු විදේශ විනිමය පාලන පනත 90 මහලැබුවට බලයක් නැහැ ඒ මුදල් එන යන ඒවා නිරීක්ෂණය කරන්න පාලනය කරන්න. අන්න මේ ප්‍රස්තවාදයට වැඩෙන්න ඕන විදියට පාවන එළුවේ මේ ආණ්ඩුව විදේශ මුදල් ඕන තරම් ගේන්න ගෙනියන්න පුළුවන් වෙන විදියට නීතිය හදලා දුන්නේ ආණ්ඩුව. සෞදියේ තියෙන තෙල් වලින් උපයපු අතිරික්ත ප්‍රාග්ධනය මේ රටේ වහම අන්තවාදය පතුරවන්න නිදහසේ රැගෙන එන්න ඕන කරන පාරකපල දුන්නේ ඒ විදේශ විනිමය පාලන පනත සංශෝධනය කරපු මේ ආණ්ඩුව. සහාරා නැගෙන උත්තු ලැබෙනකොට කනකට නොගෙන පැත්තක බලාගෙන හිටියේ මේ ආණ්ඩුව. 2017 සෙයින්ද මරුදුවට බෝම්බ හදන තේවල් ගෙනල්ලා ගොඩ ගන්න බව දැනගත්තු සුපි මුස්ලිම්වරු පොලිසියට කිව්වම ඒ අන්තයන් ගොඩ ගන්න ගිය පොලිස් නිලධාරියව මාරු කළේ මේ ආණ්ඩුව. මේක සහාරාන්ගේ ආණ්ඩුවක්. මේක සහාරාන්ගේ ආණ්ඩුවක්. මේ අන්තවාදයට වැඩෙන්න ඉඩ දීලා බලන් හිටපු ආණ්ඩුවක්. අර කිව්වේ රහස් පොලිසිය ලොක්කෙක් ඇවිල්ලා කිව්වා සහාරාන් ගැන තොරතුරු තිබුණා පියා ගැන හෙව්වා. එයාව අත්අඩංගුවට ගන්න බැරි වීම වරදක්. බුද්ධි අංශවල වරදක්. දැන් වරදක් කියලා කියල වැඩක් නැහැ මහත්තයෝ. මේ රටේ ජීවිත සිය ගණන මරා දැම්මට පස්සේද වරදක් කියලා කියන්නේ? බෝම්බ හදන බඩු ගෙනල්ලා ගොඩ බානකොට අත්අඩංගුවට ගන්න බැරි නම් එහෙම රටක් මොකදද? දැන් තමුන්වාසලට පේනවා මේ රටේ කොළඹ දිස්ත්‍රික් තවුනි ජමාත් එකේ කොළඹ දිස්ත්‍රික් නායකයව උසාවියට දැම්මා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන එක්කෙනා අපදීමට විරුද්ධ වෙන්නේ නැහැ. පොලිසිය අපදීමට විරුද්ධ වෙන්නේ නැහැ. අන්තිමට යාට අප ලැබෙනවා.
දැන් මේ අන්තවාදයත් එක්ක අත්අඩංගුවටගත්තු අතිමහත් බහුතරය අප අපිට නිදහස් කරන ආණ්ඩුවක් නීතිමතුන්ට උපදෙස් ලැබිලා තියන්නේ ඉහෙලින් ඒ අයට අපදිනවට විරුද්ධ වෙන්න එපා කියලා. හැබැයි අපේ පුදුයන්ස රණවිරුවෝ නොකල වැරදිමට හිරගෙවලලා දාගෙන උසාවි කියනවා, නීතිපති කියනවා අපදීමට විරුද්ධයි, පොලිසියක් කියනවා අපදීමට විරුද්ධයි, සීයි එකක් කියනවා. එනිසා මේක කොහෙන් නැට වෙන ආණ්ඩුවක්ද? වහාබි අන්තවාදයෙන් නැට වෙන ආණ්ඩුවක්, රිෂාඩ්ලන්ට ඕන විදියට නැට වෙන ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවකින් මේ වහාබි අන්තවාදය මේ රටෙන් අතුපා දාන්නවා මුස්ලිම් ජන සමාජයම කොන් කරන සමාජයක් බවට පත් කරපු ඒ සැහැසි වහාබි අන්තවාදය පරාජයට පත් කරන්නවත්, ඊළඟ මරාගෙන මරන බෝම්බ කතුවා නිර්මාණය වෙන එක වළක්වන්නවත්, අප ඉදිරිපිට ජාතියක් හැටියට තිබෙන බලවත් අන්තරාය මුලිනුක්තා දමන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මගේ අපේ තාත්තේ සහෝදරය සහෝදරිය, මේක ඇමරිකානු උපාය මාර්ගයේම කොටසක්. අපේ වෙනකොට අපේ තිස්ස නායක හඳුරු කිව්වා එක්සා කියන කිවිසුම අස්සම් කරා මේ ආණ්ඩුවත් එක්ක ඇමරිකානු තානාපති කාර්යාලේ. එක්සා කිවිසුමේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පිටු පහයි තියෙන්නේ කියලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා පෙන්නුවා, සභාගත කළේ නැහැ. පිටු 83 එක්සා මුළු කිවිසුම ඊට පහුවෙන්ද අරන් ගිහිල්ලා මම සභාගත කළා, අගමැති නොදන්න කිවිසුම වෙන්න කියලා. ඒකේ තියෙනවා ඇමුණුන් විතර 50කට වඩා. ඒකේ තියෙනවා හදිසි තත්වයක් යටතේ ඇමරිකානු හමුදාවන්ට ලංකාවට එන්න පුළුවන් කියලා. ඇමුණුන් වල තියෙනවා ඒ එන්න පුළුවන් හමුදා අනුකන්ද මෙන්න 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 මේවා. හත්කලී ඉන්දු පැසිෆික් සේවා සැපයුම් බලණිය, හත්කලී ඉන්දු පැසිෆික් අහවල් බලණිය බලෑණි ලිස්ට් එක තියෙනවා. අන්නේ ලිස්ට් එක සඳහන් කරලම තියෙනවා හදිසි තත්ත්වයකදී එන්න පුළුවන් කියලා. සෝපකිවිසුමෙන් කරන්නේ එහෙම එන හමුදා කාර්යයට, ඔත්තු කාර්යයට ඇමරිකානු පාස්පෝර්ට් නැතුව එන්න ඉඩ හදලා දෙන එක, වීසා නැතුව එන්න ඉඩ හදලා දෙන එක, ලංකාවේ බදු ගෙවන්න නැතුව ඉන්න ඉඩ හදලා දෙන එක, රේගු බදු නොගෙවයි ඕන දෙයක් ගේන්න ඉඩකට හදලා දෙන එක, පරීක්ෂා කර බලන්න බැරි කරවන එක, ලංකාවේ නීතියට යටත් නොවන එක, ඒවාට තමයි සෝපකිවිසුමෙන් දෙන්න හදන්නේ. එක්සා කිවිසුම ගහලා ඉවරයි. හදිසි තත්ත්වෙදී එන්න පුළුවන් කියලා අන්තර්ගත කරලා කාටද එන්න පුළුවන් හමුදා අනුකණ්ඩ කියලා ලිස්ට් කරලා ඉවරයි. දැන් එහෙමනම් මොකද වෙන්නේ? වේලුපිල්ලේ පිරපාහරන් හදපු හදිසි තත්ත්වේ ඉවරයි. බෙදුවාදී ත්‍රස්තවාදය හදපු හදිසි තත්ත්වේ ඉවරයි. දැන් දෙමළ ජන සමාජයෙන් හදිසි තත්ත්වේ නිර්මාණය කරගන්න බෑ. එහෙනම් කොහෙන්ද නිර්මාණය කරගන්න පුළුවන්? වසර 10ක 15ක ඉඳන් මේ රටේ මුස්ලිම් ජන සමාජය ඇතුලේ සම්විධානාත්මකව දැනුවත්ව මැද පෙරදිග ඇමරිකන් හිතවාදී රටවල් වලින් ලැබෙන මුල්‍යාධාර මතින් පෝෂණය වෙච්ච වහාබි වාදියා ඉන්නවා මේ රටේ. ඒ වහාබි අන්තවාදියා ඉන්නවා. අන්‍ය ආගමිකයව මරන්න ඕනේ ස්වර්ගයට යන්න කියලා හිතන අන්තවාදියා ඉන්නවා. කඩු කන්ටේනර් තුනක් කොළඹ වරායට ගේනවා. වහාබි අන්තවාදියාට උපදේශය ලැබුණා කොහෙන් හෝ හදිසි තත්ත්වය හදන්න. එදා ශැන්ග්‍රිලා හෝටලේ බෝම්බ දෙකක් පිපිරෙන්නයි, තව කොළඹ තියෙන හෝටල් දෙකක මොන බෝම්බයක්වත් නොපිපිරෙන්නයි හේතුව හොයන්න. හේතුව හොයන්න. ඒ නිසා ශැන්ග්‍රිලා හෝටලේයි තීනටලේ එතන දෙකයි කිතුණු දේවස්ථාන තෝරගත්තා මුළු ලෝකෙම මේකෙන් ඇහැරවන්න පුළුවන්. හදිසි තත්ත්වය වඩා හදිසි ලෙස පේන්න පුළුවන්. ඒ නිසා තමයි කිතුණු බැතිමතාව මඩ කලපුවේ කොච්චිකඩේ මීගපුවේ තෝරගත්තේ. දැන් හදිසි තත්ත්වය හිතපු විදියට හදාගන්න බැරි වුණා. ඒක හදිසි තත්ත්වය පාවිච්චි කළා තමයි FBI කාරෝ දැන් මේක අස්සට නැගලා ඉන්නේ, CIA කාරෝ දැන් මේක අස්සට පදිංචි වෙලා ඉන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්නවා හිටපු විදේශ ලේකම් කවුද? ප්‍රසාද් කාරියවස ඇමරිකාවෙන් පටිගන්නේ කතානායකගේ ජාත්‍යන්තර කටයුතු උපදේශක ඇමරිකාවෙන් පටි හම්බෙන්නේ. එයාගේ නෝනායි දරුවෝයි අවුරුදු 19 30 ඉන්නේ ඇමරිකාවේ. එයා ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන්නේ.
ඇක්සගිල් ස්මස්සන් කරන්න තිීන පවාරක්ෂක ලේකම වඩා පොළොමෝල තින්නේ. ඔය ප්‍රසාත්කාරය වසු මංගල සමරමීලයි කියන ඇමරිකානු ගැති පුපු දෙන්න. අන්න හදිසි තත්ත්වය අරයෙන් හදන්නයනවා. ඊට කලින් ඇක්සයකෙන් එන්න පුටපාදල දෙනවා. සහරන් පුරෝගන්නවා. හදිසි තත්ත්වය හැතියෙනවා. මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් කියලා අගමැති රවුම් කරලා කියනවා. අන්න කොහෙවත් ඉඳගෙන ISIS එකේ ලොක්ක මේ ප්‍රහාරයේ වගකීම ඔවුන්ගේ සංවිධානයයි කියලා බාර ගන්නවා. අන්න ඉරාකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවා ඉරාකේ කාන්තාරබද ප්‍රදේශයක හුදෙකලාව පවතින ඇමරිකානු හමුදා කඳවුරක් ඇතුළේයි ISIS නායකයා තියාගෙන ඉන්නේ කියලා. ISIS නායකයා ඉන්නේ ඇමරිකානු හමුදා කඳවුරක් ඇතුළේ. ඒ කඳවුරට ඇතුල් වෙන්න පුළුවන් ඇමරිකානුවන්ට පමණයි. ඒ තමන් බාරේ ඉන්න ISIS ලොක්කාට කිව්වා කියනවා දවස් දෙකකට පස්සේ ලංකාවේ ප්‍රහාරය අපේ වැඩක් කියලා. කොහොමද නාට්‍ය පිටපත? ඊට පස්සේ මේක ජාත්‍යන්තර ප්‍රස්තවාදයක් කියලා හම්බඩු ගහනවා. ඊළඟට ජාත්‍යන්තර සහාය ඕන වෙනවා. FBI එක මේක අස්සට එනවා. CIA එක මේක අස්සට එනවා. උන්ගේ ඔත්තු සේවා මේ ඔක්කොම තොරතුරු සමීපවල් අධ්‍යයනය කරනවා. අන්න දැන් වැලිසර නාවුක හමුදා කඳවුර ඇතුළටත් යනවා. ලේක් හවුස් එකේ ඔබ්සර්ව පත්‍රයේ ඇමරිකානු ජාතික කාන්තාවන් දෙදෙනෙක් මාධ්‍යවේදීන් දෙදෙනෙක් රස්සාව කරනවා. ඉංග්‍රීසියෙන් ලිපි ලියනවා. ඒ විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළේ ඇමරිකානු මැටිහත්වීම තියෙනවා. මැටිවරණ කොමිසමේන්තුවේ පරිගණක අංශයේ භාරව ඇමරිකාවෙන් පරිලබන දෙමළ ජාතිකයෙක් සේවය කරනවා. මේ රටාද හැම තැනම ඇමරිකානුවන් ඔවුන්ගේ අභිමත න්‍යාය පත්‍රය අනුව අත්පත් කරගනිමින් ඉන්නවා. ඒකට ඕන කරන හදිසි තත්ත්වය හදන්න තමයි සහරාන්ලා ඔය අනුවන ගොන්තක තීරු මරාගෙන බැරිල්ල කරේ. හිතපු විදියට හදිසි තත්ත්වය හැදුනේ නෑ. පාරට ලැහෙන තමුන්නාන්සල කැති පොළු මන්න අරගෙන මරාගන්න ගියේ නෑ. ඒ මජර ක්‍රමයට ප්‍රතිචාර දක්වන්න ගියේ නෑ. ඇමරිකාව හිතාගෙන හිටපු ජවනිකා නිර්මාණය වුණේ නෑ. මේ රටේ මහා සංඝරත්නය මහානායක හිමිපාණන් වහන්සේලා ඒ වගේම කාඩිනල්තුමා උන්වහන්සේලා දීපු මේ මඟ පෙන්වීම නායකත්වයේ මත මේ රටේ සියලු සිංහල ජනයා බෞද්ධ කිසුණු හැමෝම බොහොම තරහින් වේදනාවෙන් උනත් දරාගෙන හිටියා. ඉවසීමෙන් මේ තත්ත්වය පාලනය කරනවා යැයි කිවිල බලාගෙන හිටියා. නමුත් තමුන්නාසරට පේනවා මේ හදිසි තත්ත්වය නැවත ඕනම වෙලාවක නිපදවන්න පුළුවන්. තම මෝඩයෝ හත් අට දෙනෙක් කොහා ගන්න විතරයි තියෙන්නේ. ස්වර්ගයට ගිහිල්ලා අල්ලා දෙවියෝ හම්බ වෙලා කන්‍යාලිය 72ක් එක ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන පට්ට මෝඩයෝ හත් අට දෙනෙක් විතරයි හොයා ගන්න ඕනේ. එමගින් හදිසි තත්ත්වය නිර්මාණය වෙන්න පුළුවන්. සිද්ධිය වෙලා සති දෙකකට පස්සේ සංවිධානාත්මක කල්ලිය වෙලා මුස්ලිම් දේපළවලට හිංසා කරලා පවේ නිර්මාණය කරන්න බැලුවා කෘතිමව හදිසි තත්ත්වය. ඒත් ඕන විදියට බැරි වුණා. ඒ නිසා අවදානම තියෙනවා ඇමරිකානු න්‍යාය පත්‍රය අනුව මේ රට ඇතුළේ ඔවුන්ගේ හමුදා අනුකණ්ඩ එවන්න. අපේ රට පිහිටලා තියෙන ඉතා වැදගත් මනරම් ස්ථානයක ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රධානීෙක් එක් අවස්ථාවක කොළඹ තියෙන සමුරුවකට ඇවිල්ලා ඔහුගේ දේශනෙලි කියනවා යුධ උපාය මාර්ග වශයෙන් වැදගත් වන්නේ අංක 1 පිහිටීම, අංක 2 පිහිටීම, අංක 3 පිහිටීම. පිහිටීම තමයි යුදමය උපාය මාර්ගික දැක්මකදී වැදගත් වෙන්නේ. මේ තමයි රට මධ්‍යම ආසියාව, දකුණු ආසියාව, දකුණු මධ්‍යම අප්‍රිකාව මේ තුනටම නාභිගත වෙච්ච තැන තියෙන්නේ ලංකාව. මෙතන තමයි තැන දියාගෝ ගාසියා වලින් කඳවුරු අතහැරලා එන්න වෙනකොට එන්න හිතාගෙන ඉන්න තැන. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත මූද තමයි ඇමරිකානු නාවික යාත්‍රාව නවත්තලා තියෙන්නේ. ඒක ඇතුලේ ඉන්න පුළුවන් හමුදා කාර්යෝ 6500කට ප්‍රහාරණ ගුවන්යාන නවත්තන්න පුළුවන් 100කට වඩා. ත්‍රිකුණාමල වරාය කිට්ටුව ඒ යාත්‍රාව සදාකාලිකව නවත්තාගෙන ඉන්නේ නිකන් නෙවෙයි. වැදගත් පිහිටීම මෙතන. මෙතන මෙතන බෙලහීන කළොත්, මෙතන අප්‍රිකාවේ සමහර රාජ්‍යයන් වගේ අසමත් රාජ්‍යයන් බවට පත් කරොත්, සුපීවරුයි වහාබිවරුයි මරාගන්න නැගෙනහිරක් ඇදුවොත්, මුස්ලිම් අයයි සිංහල අයයි මරාගන්න ලංකාවක් හැදුවොත්, ඒ කියන්නේ ඇමරිකාවට මේක ඇතුලේ සදාකාලිකව තමන්ගේ මිලිටරි තිප්පොළ බවට පත් කරගන්න පුළුවන්.
එතැන්ට තමයි මේ රට ඇදගෙන යන්නේ. අන්නේ ගමන නවත්තන්නයි මේ මහභ්‍යන්තරවාදය පරද්දන්න ඕනේ. මේ ඇමරිකානු වුමනාව ඉදු වෙන එක වළක්වන්න පූර්ව කොන්දේසිය තමයි අර මරාගෙන මැරෙන පිස්ස හදන වහභ්‍යන්තරවාදය මේකෙන් අතුගාලා දාන්නේ. ඒ අන්තවාදයේ ඔළුවට ගියාම දොස්තර කියලා වෙනසක් නැහැ. දොස්තර දොස්තර ඇඳුම දාගෙන වෙද නලාව දාගෙන ගර්භාෂය යුද්ධ කරනවා. ඒ මතවාදයේ ඔළුවට ගියා. ඒ නිසා තමුනාස්සලා අපිට සිද්ධ වෙනවා මේක මහා ඉතිහාසයේ මේ දෙවුරු මත පටවපු වගකීමක්. මේ සම්බුද්ධ ශාසනය මේ පොඩුව රැගෙන්න මේ ජන සමාජයන් ආරක්ෂිතව අනාගතය හදන්න ඇමරිකානු අත්පත් කර ගැනීමෙන් ගැලවීමේ ප්‍රධාන කොන්දේසිය තමයි මේ වහභ්‍යන්තරවාදය සහ මුලින් උපුටා දාන එක. ඒක මුලින් උපුටා දාන්න බෑ. අන්තවාදී මුස්ලිම් දේශපාලනඥයෝගේ ප්‍රාණ අපයට අහුවෙච්ච ආණ්ඩුවක් හදලා ඔවුන්ගේ ප්‍රාණ අපයට අහුවෙච්ච ආණ්ඩුවක් හදලා මේකෙන් ගැලවෙන්න බෑ. ඒ අන්තවාදී මිනිසා නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමය නතර කරන්න බෑ. අන්තවාදී මුස්ලිම් දේශපාලනඥයාගේ රූපඩයක් බවට පත් වෙච්ච පාලනයක් හදලා ඒ නිසාද ඉතිහාසයේ ඉන්නවා මේ රටට. මේ රටයි ඉතිහාසයේ ඉන්නවා. ඒ අන්තවාදියාවට අනුව නැටෙන්නේ නැති ඒ අන්තවාදියට නටවන්න බැරි මේ රටට වග කියන අනාගත දරුවරකට වග කියන මේ වහලි අන්තවාදියා ඒක ඒ අන්තවාදිය බිහි කරන ගර්භාෂය සහ මුලින් පරාජයට පත් කළ හැකි නව පාලන තන්ත්‍රයක් මේ පොළවද ඉල්ලා හිටිනවා. ජාතිය ආදරෙන් ඉල්ලා හිටිනවා. ඒ නව පාලන තන්ත්‍රයේ බිහි කිරීමේ දිශාවට මේ රට රැගෙන යා මේ වගකීම තමයි තමුන්වන්සලා අපි හැමෝටම තියෙන්නේ. අපි අහමුදුනේ එක තමයි යුගයේ විසින් අපට පවරා දී තිබෙන වගකීම. අපි ඒ වගකීම වෙනුවට ඒ වගකීම ඉදිරිපිට කෙලින් හිඳ ගන්න බය වෙනවන ඒ වගකීම ඉටු කිරීමේ කාර්යභාරය දෙවුරු මතට ගන්න පැකිලෙනවන ඒ කියන්නේ අපේ අනාගතය ඉතා බිහිසුණු අනාගතය අපට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ජාතිය අපෙන් මේ ඉල්ලා සිටින යුතුකම ඉටු කරමු. වහාබි අන්තවාදයේ කෙරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගුණේ පසුගිය සතිවල මුගේ උඩින් පටන් ගත්තේ අන්නේ වහාබි අන්තවාදී රූපණ බවට පත් වුණු ආණ්ඩුවක් වෙනුවට සැබෑ ජනහිතකාමී දේශහිතකාමී පාලනයක් නිර්මාණය කිරීමේ දිශාවට මේ රටේ දේශපාලන බලවේග අනෙකුත් සමාජ බලවේග පෙරගස්වන්න. ඒ නිසා මේක ඔබේ අපේ තපසිලු දනාගේ ජාතික වගකීම ජාතික කර්තව්‍යයක්. තවමත් මැරුනේ ඇයි කියලා දන්නේ නැති මිනිස්සු සොහොන් කොත්තට ජීවත් සොහොන් කොත්තට ඉන්නකොට ඒ මැරිච්ච මිනිහගේ සොහොන ගාවට ගිහිල්ලා දරුවා අඬනකොට අම්මා තාත්තා අයියා අක්කා එක්කම නැති වෙලා එක දරුවෙක් විතරක් ඉතුරු වෙලා ඉන්නකොට ඒ දරුවන්ට සාධාරණේ ඉටු කරන්න ඕන. මැරි මැරි ජීවත් වෙලේ දරුවන්ට අපි සාධාරණේ ඉටු කරන්න ඕන. එවැනි ආකාරයට මරා දමන අවසාන සියලන බවට පාසු ඉරිදා මරා දමනු මිනිස්සු බවට පත් කරන්න ඕන. තවත් එහෙම මිනිස් ප්‍රමාණයක් මරා දාන්න මේ රට ඉඳ දුන්නොත් අපි තරම් නිඳිත අපි තරම් අවමන් සහගත ජාතියක් තවත් ලෝකෙ කොහෙවත් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ හෘද සාක්ෂිය සහිත මිනිස්සු හැටියට මේ අභියෝගේ බාරගමු. අපේ දේශපාලන නායකයන්ව අපි පොළඹවන්න ඕන. වහාබි අන්තවාදයට උඩගෙන දෙන අන්තවාදී මුස්ලිම් දේශපාලන නායකයෝ බැහැර කරලා ආණ්ඩුව පිටවන තැනට මේ රට මෙහෙවන්න. එහෙම නැතුව ආයි සම්ප්‍රදායික විදියට අරයත් ඕනේ මෙයත් ඕනේ යත් ඕනේ ඔක්කොම ඕනේ කියලා ඔක්කොම කොට මේකේ පටවගෙන මුරණ්ඩු දරුවෝ ටිකක් gedara තියාගෙන පවුලේ සාමය හදන්න යන තාත්තට වැටි වෙන ඉරණම තමයි ඊට පස්සේ එහෙමනම් වෙන්නේ. ඒ මුරණ්ඩු දරුවෝ නලවන්න බෑ. කොච්චර දුන්නත් නැති සවුදි අරාබියානු රටවල්වල තියෙනවා ආගමික නිදහස්. බුදු පිළිමයක් තිබ්බයි කියලා හිරේ දැම්ම ලංකාවේ තරුණේ. එතන තියෙන ආගමික සංහිඳිය මෙතන තමයි ඔය ඔක්කොම තියෙන තැන. බුදුදහම විසින් මේ මහා ඉවසීම කරුණාව මෛත්‍රියේ ගුණාංග මේ පොළොවට එන්නත් කරලා තියෙන්නේ. ජානවල තියෙන්නේ සතෙක් නම් මරණ කොට ගෑවෙන්නේ ඒ හන්දා. හැම සංස්කෘතියකම මිනිහෙකුට සතෙක් නම් මරණ කොට ගෑවෙන්නේ නැහැ. ඒ ඇඟෙන් එන්නේ ඉතිහාසගත උරුමය. ඒ මේ ධර්මය අපේ ඥානවලට දීපු ගුණය. ඒ ගුණය අපේ විනාශයේ හේතුව බවට පත් වෙන්නේ නැති යුතු නැහැ. ඒ ගුණය රකින්න ඕන. ඒ ගුණයට ගැළපෙන විදියට මේ රට හදන්න ඕන.
ඒ ගුණයට නොගැලපෙන දේවල් නැත්තකම නැති කරලා දාන්න ඕන. ගුණයට නොගැලපෙන දේවල් එක්ක ඒ ගුණය පවත්වාගෙන යන්න බැරි නිසා ඒ මහා මානව ගුණය පවත්වාගෙන යන්න නම් ඒ මානව ගුණයට නොගැලපෙන දේ මේ පොළවේ ඉවත් කරන්න ඕන. මේ සමාජ දෙහෙන් ඒ පිළිකාව ඉවර කරන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අර මහා ගුණයේ සහිත මිනිස්සු ගොදුරු වෙනවා. ඒ ගුණ සම්පන්න මිනිහා ගොදුරු වෙනවා. කරුණාව, දයාව, මෛත්‍රිය කියන ගුණාංග වලින් පණපෙවුණු මිනිහා ගොදුරු වෙනවා. සතෙක් වුණත් මරණ කොට ගාලා ගෑ ඉබේ මේ ප්‍රතික්‍රියාව වෙන මිනිහා අපට නැති වෙනවා. ඒ මිනිහා නැති කරගන්න අනාගතයක් ඕනේ. ඒ මිනිහට ගැළපෙන අනාගතයක් ඕනේ. ඒ මිනිහට ගැළපෙන අනාගතයක් අපි හදන්න ඕනේ. නැතුව අර වහබ්වාදී පිස්සු ත්‍රස්තවාදයට හරියට රටක් හදලා බෑ. ඒ අගුණ ගතියටයි මේ ගුණ සම්පන්න ගතියටයි දෙකට එකට ඉන්න බෑ. දෙකට එකට ඉන්න බෑ. එනිසා ඒ අගුණ ගතිය නැති කරන්න ඕන. ගුණ සම්පන්න භාවය වඩවාලන්න ඕන. අන්න එතනට අපි අපේ පාලනය, අපි අපේ රාජ්‍ය එදෙසට රැගෙන ගිහින් එක්සත් ජනපද උපාය මාර්ගයක දඩබිමක් බවට මේ රට පත් වෙන්න නොදී අපි අපේ වගකීම මැනවින් ඉටු කරමු. ඒ සඳහා වහවියන්තවාද කෙරෙහි ජනතා ව්‍යාපාරයට තම තම ශක්තිය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා, මාතෘභූමියට ජය ලැබේවා, සාමයෙන් පිරුණු අනාගත ලංකාවක් ගොඩනගන දිසට මේ රට මෙහෙවන්න ඔබ අප සැම සිල් දනාටම හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මාතෘභූමියට ජය වේවා, ඔබ සිල් දනාටම ජය වේවා කියමින් මගේ වචන ස්වල්පයක් අවසන් කරනවා.